ජනපැත්තමත් එක්ක මීට පෙර මං හම්බුණා අගමැතිතුමා තම්මන. ඉතින් දෙපළගේම ආශිර්වාදයක් තියෙනවා ඉතිරි එන මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා. ඉතින් මේ වෙනකොට සූදානම් වෙමින් පවතිනවා ඉතිරි මැතිවරණයේදී පොහොට්ටුවෙන් තරම් කළා අධිකර ජනපැත්තමාට තවත් තරුණ ශක්තියක් වෙන්න තමයි මම බලාපොරොත්තු. ඉතින් මේ වෙනකොට වැඩ කටයුතු ආරම්භ කරමින් පවතිනවා. මේ වෙනකොට මට ලැබිලා තියෙන ආරංචිත් එක්ක ගාල්ල දිස්ත්‍රික්කයෙන්ම තරම් කරන්න කියලා තමයි ලැබිලා තියෙන ආරංචි. ඉතින් කොහෙන් ලැබුණත් මගේ උපරිම සහයෝගය මගේ ආදර ජනතාව වෙනුවෙන් මම කැප කරලා මම ක්‍රිකට් ක්‍රීඩාවේ අවුරුදු 20ක් වෙන රට වෙනුවෙන් ක්‍රීඩා කරා, සේවය කරා. ඒ සේවයෙන් පස්සේ රට වෙනුවෙන් මගේ ආදරණීය ජනතාව වෙනුවෙන් නැවතත් සේවය කරන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාව ලැබිලා තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආශිර්වාදයත් අගමැතිතුමාගේ ආශිර්වාදයත් සමග. ඉතින් මම හිතනවා මට ඒ දෙපළගේ ආශිර්වාදයත් එක්ක දීර්ඝ ගමනක් ක්‍රිකට් ක්‍රීඩා වගේම දේශපාලනය යන්න පුළුවන් වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. මට තාම හරියටම කොහෙද කියලා නෑ. හැබැයි මේ වෙනකොට ගාල්ලෙන් වැඩ ආරම්භ කරන්න කියලා ජනපේතුමාගෙන් උපදෙස් ලැබිලා තියෙනවා. ඉතින් මම මේ වෙනකොට ගාල්ලේ ප්‍රදේශයේ ගොඩක් වැඩත් කරනවා. ඉතින් මගේ මට ආදරය කරන මුළු රටේම ජනතාව. ඉතින් මට ප්‍රදේශයක් කියලා නෑ. ඉතින් මොන ප්‍රදේශයෙන් මම දේශපාලනට ආවත් මගේ රටේ ජනතාව මට එක හා සමානයි. මට ප්‍රදේශයක් කියලා නෑ. රටේම ජනතාව මට ආදරය කරා. ඒ ජනතාවට මම හැමදාමත් ඒ වගේම ආදරය කරනවා. ඒගොල්ලන්ගේ ඕනම දෙයකට මම මගේ මේ ගම කළුතර මම ගම ගාල්ල මම කොළඹ ඉන්නේ මම පාසල්ගේ කළුතර කියලා නෑ. මට හැම ජනතාවකම මට එකයි. මොකද ඔවුන් මම කළුතරද මම ගාල්ලේද මම කළුතර විද්‍යාලයේද ක්‍රිකට් ගහුවේ කියලා නෑ. මුළු රටේම ජනතාව මට ආදරය කරා. ක්‍රීඩා ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට ලෝකෙම ජය ගන්න. ඉතින් මේ ඒ ආදරය මට අදටත් තියෙනවා. මම ඉතින් ඒගොල්ලොත් එක්ක කොහෙන් හිටියත් මම ඒගොල්ලොත් එක්ක හැමදාම ජීවත් වෙන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. මගේ දැනේ අපි දන්නවා අපේ අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සංකල්පයත් එක්ක නවකයන්ට වැඩිපුර අවස්ථාවක් දීලා නවකයන්ගේ ජවය අරගෙන ලොකු වැඩපිළිවෙලක් තියෙනවා ඉදිරියට කරන්න. මොකද දේශපාලන කොට වැඩපිළිවෙලක් නැතුව ඉන්න බෑ. ඒ වැඩපිළිවෙල සකස් කරමින් පවතිනවා. වැඩපිළිවෙලක් දෙන ඉතින් අපි ඉදිරියේදී ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා ක්‍රීඩාව කොච්චර අපි වැටලා දෙන ක්‍රීඩාව නංවන්න ඒවට සැලසුම් හදලා මම හිතන්නේ ක්‍රීඩාව ඉදිරියට ගැනලා අපි නැවතත් අපේ රටේ තිබ්බ ක්‍රීඩාව ඒ තත්ත්වර ගේන්න ලොකු උත්සාහයක් දරනවා. ඉතින් මම හිතනවා මේ දේවල් මට කරන්න ලොකු ශක්තියක් ලැබේ කියලා මගේ ආදර ජනතාවගෙන. දැන් ඔබතුමත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වගේම මේ රටට ආදරෙන් කෙලින් වැඩ කරන කෙනෙක් වගේ වැඩ කරන්න කැමතිද? ඒ මම මෙච්චර කලක් වැඩ කරලා තින්නේ කෙලින් වැඩ කරලා තින්නේ මම දැන් ඔබතුමාලට දකින්න ඇති මම ක්‍රීඩා කරද්දිත් මම මගේ වැඩ පිළිවෙලට කිලින් කරා. මගේ රට වෙනුවෙන් මගේ හැම දෙයක්ම මගේ අතපය කඩාගෙන උනත් මම ක්‍රීඩා පිටියට ඇවිල්ලා මම ක්‍රීඩා කරලා තින්නේ මට රට තියෙන ආදරේ. ඒ කවදාවත් ඒ ආදරේ නැති වෙන්නේ නැහැ. ඉතින් ඒ ආදරේ හැමදාම මම දේශපාලනය කරත් නැතත් ක්‍රීඩාවෙන් අයින් වුණත් නැතත් ඒ ආදරේ ඒ රටට තියෙන මව්බිමට තියෙන ආදරේ ඒ කැක්කුම හැමදාම මට තියෙනවා. ඉතින් ඒ කැක්කුම අපිට දැනෙනවා. ඒ නිසා තමයි අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණ වෙනුවෙන් මාන්සි වෙලා හරි නායකයෙක් අපේ රට තෝරා ගන්න මාන්සි වෙනවා. මම හිතන්නේ මේ නායකත්වයේ දැක්ම අද මේ වෙනකොට ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා. අපි කරපු එතුමාව ජනාධිපතිතුමා කරවන්න දුන්න සටනේ අපිට අද බය නැතුව කියන්න පුළුවන් එතුමාව අපි අද රටේ ජනාධිපතිතුමා කරලා අපේ රටට අවශ්‍ය දේවල් දැන් වෙමින් පවතිනවා. හැම දෙයක්ම පිළිවෙලකට වෙනවා, සිස්ටම් එකකට වෙනවා, රට ලස්සන වෙනවා. ඉතින් මම හිතනවා එතුමාගේ ආශිර්වාදයත් එක්ක තමයි අපි ගමන ඉදිරියට යන්නේ. ගොඩක් සන්තෝෂයි.